අයිබුවන් සත්‍ය අපක්ෂපාතී හා සමබර පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත හිටපු ඇමති රාජිතට මොකද උනේ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් අවවාදයක් රුදුරු සුනාමියට වසර 15ක් සපිරෙයි ආණ්ඩුව කියන දේ සහ කරන දේ පරස්පරයි අනුර කියයි වසර 10කට පසුව දර්ශනීය වූ දුර්ලභ ගණයේ වලයාකාර සූර්යග්‍රහණය රාජ්‍ය ප්‍රති විකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවෙකු අපහසුතාවයට පත් නොකර කඩිනමින් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අද පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. සිස්ටම් එක මොකද නැත්තම් ඕනෑම කෙනෙක්ම තමයි සිස්ටම් එක හදන්නේ. ඉතින් මෙච්චර කල්ලා සිස්ටම් එක හැදුවේ නැද්ද? මට ඕන කටුවේ ආවනම් යාට වැඩි කරගෙන මේ වෙලාවම යන්න පුළුවන් වෙනවා. මාසයක් ඇතුළත මට ඒක හදලා ඕන. චාරි උපගැනීමේ සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දක්වා වූ සියලු අංශ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඉනනතුරුවයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය හමු වී ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිතුමා සුව බැලුවේ. හැබැයි මම මේ 1000ම ක්‍රියා කරලා යුද්ධෙත් කරලා තමයි මම ඉතර යන්නේ. මම සේවය කරන්නේ මට පත් කරලා දෙන්න. ඉතින් මම ඒක කරන්න ඕන. මගේ කාලේ යටතේ යටින්නේ රාජ්‍ය සේවය ජනතා සේවයක් හැටියට පත් වෙන්න ඕන. ඒක නේද හරි ක්‍රමෙන්. දැන් ඔයගොල්ලෝ කවෙලා මේ සිස්ටම් එක හදලා මේ කරන්න මම ආපහු ඊළඟ පාර මාසෙට ඉතර ඇවිල්ලා බලන්න මේ සිස්ටම් එක තියනද කොමිෂනට කියන්නේ සිස්ටම් එක හදන්න කියලා. ඉනනතුරුව ජනාධිපතිතුමා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහල නිරීක්ෂණයට ලක් කළා. සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද මෙහිදී ජනාධිපතිතුමා නිරීක්ෂණයට ලක් කර තිබෙනවා. ගාලුමුදුර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහිදී එහි අවට භූමිය අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම සහ විධිමත් අයුරින් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස අද පස්වරුවේ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. මේ අතර රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් ඔහු මේ වන විට හෘද රෝගී ඒකකයේ ප්‍රතිකාර ලබන බවටත් තොරතුරු වාර්තා වනවා. සුදුවැන් මගින් පුද්ගලින් පැහැර ගැනීම සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ආයුධම් පතක් ගොනු කරනු ලැබුවා. කෙසේ වුවත් අදාළ ඇප ආයුධම් පත අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වීම හේතුවෙන් යලිත් ඇප ආයුධම් පතක් ගොනු කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය 20 වනදා කටයුතු කළා. අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වනදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නිලුම්දිනිය මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කළා. ඒ අනුව අධිකරණයෙන් ලබා දුන් වරෙන්තුවද රැගෙන ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට ගියද ඔහු එම නිවසේ සිටියේ නැහැ. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගියද ඔහු එම නිවසේද නොසිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.
එසේම තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද පෙරවරුවේ මොහොසමක් ඉදිරිපත් කර තිබුණා. රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ ග්‍රහස් පොලිසිය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති ආකාරය නීති විරෝධීවයි. එබැවින් ඒ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් අදාළ මොසම අද පස්වරුව වන විට ඉවත් කර ගැනීමට රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයන් කටයුතු කරනු ලැබුවා. ඒ එම මොසම සලකා බැලීම අනවශ්‍ය බවට නීතිඥවරුන් දැනුම් දීමෙන් අනතුරුවයි. මේ අතර අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධ ආලෝක මාවතේ පිහිටි නිවස පරීක්ෂාවකට ලක් කළා. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල අද පස්වරුවේ සිට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් රැඳී සිටි අතර එම ස්ථානයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින්ද රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්විය ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද සිරුකත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා යාම අධිකරණයට ගිහිල්ලා ඇන්ටිසිපේටරි බේල් ඇප්ලිකේෂන් එක කරලා අධිකරණයේ මේ ගැන සොයලා බලලා නියෝගයක් දෙයි. ඉන් පසුව තමයි වෙන මොනවද කරන්න ඕනේ. මේක එහෙම නැතුව එතුමාව කොමාරි අතරංගුවට ගන්න ඕනේ කියලා මේ හිරිහර කරන උවණාවෙන් ක්‍රියාවලිය සම්බන්ධයෙන් මම දමන ජාතික සන්ධානයේ වශයෙන් මම කියන්නේ කවුරු වුණොත් මොන පක්ෂේ වුණොත් මේ වගේ ක්‍රියාවලියට අපි මේ විරෝධතාවය අපි පළ කරමු. අම්මන්තිවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුලින් මෙවැනි නීතිමය පියවර ගන්නව නම් ඒක මූලික අයිතිවාසිකමක් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ කරපු ක්‍රියාව කවුද කරේ ඒ සම්බන්ධ ප්‍රතිවිපාක ලබා ගන්න තියෙන තවත් එක්කෙනෙක් නම් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කළා ඒ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය සහ ජනතාවගේ දැනුවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ කියන එක අප මේ අවස්ථාවේ නැවත මතක් කරනවා. අපිට ඔය දේශපාලඥයෝ වගේ බොරු පට්ටපල් බොරු කියනවා. නමුත් ඒක ඇවිල්ලා පාලනය කරන්න අවශ්‍යයි. නමුත් ඒක පාලනය කරන්නේ නිදහස නොදීමෙන් නෙමෙයි. ඉතින් මෙතන ඇති කරන්න හදන්නේ ඇත්තටම බියක් ඇති කරන්න යන්නේ. මේ රටේ කවරදාකවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් කිව්වා කියලා අපරාධ නඩුවක් දාලා නැහැ. එහෙම නඩු පවරන්න මේ රටේ දණ්ඩ නීති සංග්‍රහ යටතේ හරි වෙනත් විශේෂිත දණ්ඩ නීතියක් යටතේ හරි කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙම දේශපාලඥයන් ප්‍රවෘත්ති සාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනුව නඩු පවරනව නම් මං හිතනවා මේ රටේ ඉන්න දේශපාලඥයන් සියලු දෙනාටම විරුද්ධව මේ නඩු පවරන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකුට ඇවිල්ලා පුද්ගලයන් දෙන්නෙක් කියනවා සුදු ඈන් වලට සම්බන්ධ වුණ අය වශයෙන් හඳුන්වා දෙමින් මේ සුදු ඈන් වල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරනවා. ඒ වගේම ඔවුන් දෙපළ කියනවා මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මැතිතුමාට අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්න මේක රටට කියන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඒ අපේ සංවිධායකවරයා රාජිත සේනාරත්න මැතිතුමා හමු වෙලා මේ පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ. කතා කිරීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. දේශපාලඥයෙක් වශයෙන් උත් රාජිත සේනාරත්න මැතිතුමා කරනු ලැබුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් මෙවැනි කරුණු කාරණා ගෙනහැර දැක්වීම තමයි කරනු ලැබුවේ. රාජිත සේනාරත්න මැතිතුමා අත්අඩංගුවට ගැනීමට සූදානම්වත් තියෙන බව තොරතුරු ලැබුණා. ඒ අනුව රාජිත සේනාරත්න මැතිතුමා අපේක්ෂිත අප ඉල්ලීම් කරා. ඒ අනුව මේ මාස 30 වෙනිදා ඒ නඩුව ගැනීමට තීරණය කරලා තිබියදී මේ වෙනකොට වරින්තුවන් නිකුත් කරලා තියෙනවා රාජිත සේනාරත්න මැතිතුමා. ඉවසන්න බැරිව මේ පරිගැනීමේ චේතනාවෙන් ආණ්ඩුවට විරුද්ධව යන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. මේ රටේ ජනතාව දැනුවත් කරලා අපි ඉදිරියට මේකට විරුද්ධව දැවැන්ත බලවේගයක් හදලා මෙය ජනතාව අතරට ගෙනල්ලා ජනගත කරලා අපි බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධව හඬක් නගලා ජනතාව ඊළඟ මහමැතිවරණයේදී පාඩමක් උගන්වන තැනට ගේන්නේ. මෙය
අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද රාජිත ඇමතිතුමා මේ වගේ සුදු ඈන් විකෘතියක් රටේ තියෙනවා කියලා යම් පුජ්‍යලය දෙන්නෙක්ගේ සාක්ෂියත්ව ඉදිරිපත් කළ ප්‍රදර්ශනය. ඒක උඩ ඒ දෙන්න අල්ලගෙන ඉන්නවා. දැන් ඒව ගැන හොයනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නියම තොරතුරක් ඉදිරිපත් වෙච්චි රටේ නායකයෙක් රාජිත අමාත්‍යවරයෙක් එයාව අරගෙන ගිහිල්ලා සුදු ඈන් විකෘතිය මේ රටේ නැහැ කියලා ඔප්පු කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු වරද්දක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා ඔය විදිහේ ඕනම බලපෑම් වලට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ නිසා රාජිත ඇමතිතුමා මේ විදිහට ඉන්නට හසු කළා. ඔය සුදු වෑන් විකෘතිය මේ ක්‍රියාත්මක කරමින් යන ගමන වහම නවත්තන්න කියලා. හිටපු අමාත්‍ය පාට්ලී චම්පික රණක මහතා සම්බන්ධ නඩු කටයුත්ත විමර්ශනය කිරීම දේශපාලන පිළිගැනීමක් ලෙස ලඝු නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සීවී රත්නායක මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. දැන් චම්පික රණවක හිටපු ඇමතිවරයා මේ මන්ත්‍රීතුමා ඔහුට පිළිගැනීමක් හැටියට වා දක්වන්න යනවා. නමුත් අත්අඩංගුවට ගන්නකොට දේශපාලන පිළිගැනීම. අත්අඩංගු වෙන්නේ ඉඳහස් වෙලා අපදෙනකොට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. තනංගුව ගන්න තාණ්ඩුවක් නෙවෙයිනේ, ආණ්ඩුවක් බල කරලත් නෙවෙයිනේ. නඩුවක් දාපුවම නඩුවේ පිළිබඳව ඒ සඳහා විමර්ශනය කළ යුතුයි. ඒක නිසා ඒක ලඝු කරන්න එපා. දේශපාලන පිළිගැනීම් හැටියට සාධාරණත්වයේ ඉෂ්ටු විය යුතුයි ජනතාවට. අද කාලේ ජනතාවන් සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනාම අවදින් ඉන්නේ. ඇත්තටම දේශපාලඥයෙක් මම අවුරුදු 25ක් දේශපාලන ශිස්ත්‍රයේ ඉන්නවා. මේ ඔක්කොම හිතවත්තු තමයි. හැබැයි හිතවත්කමයි මනුස්සකමයි දෙකක්. මේ මනුස්සකමෙන් ජනතා පීඩනයට ලක් කරුවා නම් ඔහු විඳවන්න ඕනේ. එච්චර ලොකුවට කතා කරපු මනුස්සයා මොකටද ඇංගිලා ඉන්නේ? මේ රාජිතත් ඉන්න තැන හොයාගයි. ඉස්සරහට ඒවයි අපි මාසය ඉපදිලා මේ තාම මාසෙන් මේ ඔක්කොම කරන්න විස්මකර්මයක් නෙවෙයි. ඒ නිසා ඉදිරියේදී ওই ටික ඇදලා ගන්න ඕගොල්ලෝම කතා කරන්න අපිත් කතා කරලා දෙන්නම්. ඔබතුමාගේ 2015 වල පෙරවිච්ච දේවලුත් දැන් මේ ආණ්ඩුවේදී ඇහෙයි කියලාද? ඔව් ඇහෙනවා. ඔව් ඇහෙන්න එපා. යුක්තිය පසඳීමේ ආයතනයක් නම් හරියාකාරව අහලා තීන්දුව දිය යුතුයි. නිකන් අකරාණේ දාලා තියෙනවා නම් අකටයුතු විදිහට දාලා තියෙනවා නම් දී ඔවුන් කවුද කියලා හොයාගන්න පුළුවන්. ගෙසරේ මම කියන්නේ නැහැ මම රාජපක්ෂ වරුන් කඩේ යනවානේ ගෙසරේ ඒ පවුලටම දාපු නඩුවල නඩු නිමිත්තත් එක්ක දෙන්න එපැයි කියන්න එපැයි නඩු දාන්න එපැයි. දැන් මේ රාජදලයි නඩුත් ඒ විදිහටම වෙයිදන්නේ? බඩේ ඉන්න දරුවන් අනාගතව හදන්න මට බෑ. බලමු. ඔවුන් අවුරුදු 4 මාරක් ගත කරා ඔය සියල්ලම කරලා ඉවරයක් කරන්න. නමුත් 4 මාරෙන් බැරුණා. ඔබතුමාලට 4 මාරක් මේ ඇවිද මේ නඩු කරන්න ඒ වගේ. මමයි ඔබයි වෙනස්. මේක විතරක් මතක තියාගන්න. ඒක මේ ආණ්ඩුව වෙනස් ගිය ආණ්ඩුවට වඩා. ඔව්. ඒකනේ ජනතා විශ්වාසය දෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලී චම්පික රණෝග මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යලිත් කථානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කථානායක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලී චම්පික රණෝග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කථානායකවරයා විසින් සිය මතය ප්‍රකාශ කිරීමත් එම මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයේ වෙත යාමත් පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් විසින් පළ කර ඇති අදහස් අවධානයට ලක්ව ඇති බවයි. මෙම සිද්ධියදී කථානායකවරයා විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිදු විවාදයක් නොමැති නමුත් එහිදී නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි. මින් පෙර නිසියාකාරව අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ උවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් වීමේදී කථානායකවරයාගෙන් එම අයවරුන් දේශපාලන පක්ෂ පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හර්ද සාක්ෂියට රහසක් නොවන බවද කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. කෙසේ වෙතත් පාට්ලී චම්පික රණෝක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරයේ වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වූ බැවින් බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කථානායකවරයා සුරකීමට උත්සාහ දරනුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බවද අවධාරණය කරන බවත් වර්තමානයේ මෙන්ම අනාගතයේදී සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණු දෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරකීමේ සිය වගකීම් ඉටු කිරීම එමගින් සිදු වනු ඇති බවත් කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා තවදුරටත් කැපවීමට කථානායකවරයා කිසි විටකත් පසුබට නොවන බවටත් කථානායක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.
වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ජනතාවට ලබා දුන් පොරොන්දු වලට හාත්පසින්ම පටහැනි ක්‍රියා සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වර්තමාන පාලනය පිහිටුවාගෙන යම් කාලයක් ගත වී තිබුණා. ඔවුන් පාලනය බිහිකර ගැනීමේදී දෙන්න එකඟතාවය සහ ජනතා මෞන්‍ය දෙන්නද පොරොන්දුවට පටහැනිව තමයි කටයුතු කරමින් තිබෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පාලනය ගොඩනැගීමේදී ඔවුන් විශාල ලෙස අධිරාජ්‍ය විරෝධී එක්සත් ජනපද විරෝධී ප්‍රතිපත්තිගෙන කටයුතු කරන බව තමයි පෙන්නුම් කරමින් තිබුණේ. අපි දන්නවා ඇමරිකන් එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් ලෝකෙ පුරා පරදී පීටි රාජ්‍යයන් වෙත තමන්ගේ ආර්ථික දේශපාලන යුදමය සංස්කෘතිමය මැදිහත්වීම් සිදු කරමින් තිබෙනවා. ඒ සඳහා ලංකාව කෙරෙහි බලපාන විවිධ ගිවිසුම් පිළිබඳව සාකච්ඡාවන් පහුගිය පාලනය විසින් ආරම්භ කර තිබුණා. ඒට එරෙහි විශාල ජනමතයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. වර්තමාන පාලනය විසින් සිදු කරන ලද්දේදී තමයි එම ගොඩනැගී තිබෙන ජනමතය තමන්ට අවසි ආකාරයෙන් කොල්ල කෑමේ ප්‍රයෝගික නිරත වූ බව තමයි දැන් පෙන්වන්න කරන්නේ. අදිතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කර තිබෙනවා හම්බන්තොට වරාය චීනයට පැවරීම නිවැරදි බව. ඒ කිසිදු සමාලෝචනයකට හෝ කිසිදු පසු ඇගීමකට හෝ සූදානම් නොවන බව තමයි ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. එනිසා ඔවුන් කරන ලද ප්‍රකාශ සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල පරස්පරතාවයක් අද නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති ඔවුන් විශාල ලෙස ප්‍රකාශයට පත් කර ජීවන වීදමේ ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය බහන්ඩ සාධාරණ මිලකට ආහාර මල්ලක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනවා කියලා. අද මොකද සිදුවී තිබෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය බහන්ඩ සියල්ල ජනතාවට මිලදී ගැනීමට නොහැකි මට්ටමේ මිල ඉහළ යාමට ලක් වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව කියන දේ සහ කරන දේ අතර පරස්පරයක් නිර්මාණය වී තිබෙනවා. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වෙනිදා මීට වසර 15කට පෙර සිදු වූ ඒ අඳුරු මතකයේ පිළිබඳවයි මේ. ඒ 2004 වසරේ දෙසැම්බර් මාස 26 වෙනිදායි මීට වසර 15කට පෙර සියලු ලාංකික හදවත් මොහොතකට නතර කර දිනයක්. නතරට පසු දිනය වූ එදින උඳුවප් පොහොය දිනේද යෙදී තිබුණා. වෙලාව සටහන් නුනේ උදැසන 9:05 විනාඩි 25ක් ලෙසින්. මේ සුන්දර දූපත වටකරගත් මහ සයුරද සුපුරුදු පරිදි සිහිල් මදනල සමග නැලවෙමින් නත්තල් සිසිල විඳගනිමින් උන්නා. නමුත් කිසිවෙකුත් නොදැන සිටි ඒ ඛේදනීය නිමේෂය උදා වුණේ සියල්ලන්ගේ සිත් තුළ තිබූ සොම්නස පිරි ජාති ආගම් බේද නොසලකා අහස් ගැඹ දෙසට ඉහළ නැගී දල රළ පෙළ කම්පාවට පත් කළේ දකුණු ආසියාව පමණක් නොව මුළු මහත් ලෝකයමයි. ඉන්දුනීසියාවට ආසන්න සුමාත්‍රා දූපත්වලට ආසන්නේ රික්ටර් මාපාංක 9ක් සටහන් කරමින් නැති වූ දරුණු භූකම්පනයත් සමග ඉහළ නැගී සුනාමි රළ රටවල් 11ක පුද්ගලින්ට සිය නෑදෑ සිය මිතුරන් අඹ දරුවන් දෙමාපියන් සෙනෙහිවන්තයින් අහිමි කළා. අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ එදින උදැසන 6:58ට මේ මහා භූකම්පනය සටහන් වූ අතර දරුණු සුනාමි රළ පහර ඉන්දුනීසියාව ආක්‍රමණය කළේ උදැසන 7:28ට පමණයි. අනතුරුව ඒ ප්‍රචණ්ඩ රළපහරව උදැසන 8:50 වන විට පළමු වරට ලක්දිවට කඩා වැදුනේ කිසිදු භේදයකින් තොරව අප නැසියන් බිලිගන්නටයි. ඉන්පසු ගත වූ පැය කිහිපයක් තුළ සිදු වූ සෑම සිදුවීමක්ම අපට ඉතිරි කළේ ඉතිහාසයක ඛේදවාචකයක අඳුරු මතකයන් පමණයි. අඩි 30ක් 40ක් දක්වා ඉහළට නැගුණු සිත් පිත් නැති සුනාමි රළපහර ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය යන ආසියාතික රටවල දුක්බර මතකයන් ඉතිරි කරන්නට සමත් වුණා. ඉන් ලොව පුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,03,000කට අධිකයි. මෙරට තුල පමණක් 30,957 දෙනෙකුගේ සුසුම් සයුරට මුසුවද තවමත් නිල නොවන වර්තාවලට අනුව ජීවිතය අහිමි වූ පිරිස 50,000ක් පමණ වන බව සඳහන් වනවා. මේ අදුරු දිනේ ඉතිහාසගත දරුණුතම අනතුරක් ලෙස හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරද සිදු වුණා. එහි ගමන්ගත් 1,270කගේ ජීවිතද සයුරු රළ සමග ඈතට ඇදී ගොස් තිබුණා. ප්‍රචණ්ඩ රළපෙළ කිසිවක් නොකළ විලසින් යළි දියඹ කරා ඇදී ගියේ ආදරය, සෙනෙහස, බැඳීම් මේ සියල්ල උදුරා ගනිමින්.
දහස් ගණනකගේ දිවි ගමන නිම කරපු සුනාමි රළ තවත් දහස් ගණනකට ඇඳිවත පමණක් ඉතිරි කළා. ඒ අඳුරු මතකයන්ට වසර 15ක් ගතවන අද දිනේ වන විට සමුදුර සිය සුපුරුදු ජීවන ගීය ගයමින් වෙරළ මත සිටගෙන ඉන්න ඕනෑම කෙනෙකුගේ දෙපසින්ම දියබට ඇදී යන්නේ වසර කිහිපයකට පෙර තමා කළ දරුණු විපත ගැන හාන් කවිසියක් හෝ නොදන්නා අයරෙන්. එදා නටබුණු බොහෝ ජීවිත මෙන්ම ගොඩනැගිලිද අද යළි ගොඩනැගී තිබුණද පුරා වෘත්තයන් යථාර්ථයක් කළ මේ කඳුළු කතාව කිසි දිනක කිසිවෙකුගේ මතකයෙන් මැකී නොයනු ඇති. මෙතර සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ ජනතාව සිහි කිරීම වෙනුවෙන් පැවති ප්‍රධාන සමරුම් උත්සවයේ හික්කඩුව තෙල්වත්ත පැරැලිය සුනාමි ස්මාරකය අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණා. සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පින් පැමිණවීම ප්‍රධාන තේමාව කරගත් ජාතික සුරක්ෂිතතා දිනය අද දින සමරනු ලැබුවා. ජාතික සුරක්ෂිතතා දින ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ හික්කඩුව තෙල්වත්ත පැරැලිය සුනාමි ස්මාරකය අභියසදී. මෙතර පැරැලිය දුම්රිය අනතුරට මුහුණ පෑ දුම්රියංජිම අද සුපුරුදු ලෙසම කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් නැරඹීම සිදු කළා. දුම්රිය පැරැලිය දුම්රිය ස්මාරකය දක්වා පැමිණීමෙන් පසු එහිදී අපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහි කරමින් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා. මෙම ඛේදවාචකයෙන් රළාතර සැඟවුණු ආදරණීයන් සිහිපත් කරමින් අද උදෑසන 9:25 සිට 9:27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ලැබුවා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සුනාමියෙන් විපතට පත්වුවන් සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ඛේදවාචකය සුනාමි ව්‍යසනයයි. එම බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකයන් අප කිසිවිටකත් සිතින් බැහැර නොකළ යුතුයි. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද සමග අනුගත විය යුතු අතර එම කටයුතු නිරන්තර සමාලෝචනයකටද එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විජය රෝම නිලනිවසේදී එම නිහඬතාවයට එක් වුණා. මෙතර සුනාමි ඛේදවාචකයට වසර 15ක් සපිරෙන අද දිනේ දිවයින පුරා තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. රත්නපුර නවනගරයේ පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී සුනාමි ව්‍යසනයෙන් විපතටපත් පුද්ගලයන් සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. හැට නගරයේදීද මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් වැඩසටහනක් පැවැත්වුණා. මඩකලපුව සුනාමි අනුස්මරණ ස්මාරකයේ ආසලත මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් වැඩසටහනක් සංවිධානය කර තිබුණා. සහෝදර සහෝදරියන් වහන්සේගේ නිනිබාක ආවරණය 15 ආදාඩු මුන් රන්දාලමංගලෝඩ වාල්ගින්දාරනේ ගල් රෝමස්සල ජපන් සාම චෛත්‍යයේ විහාරාධිපති ජපන් ජාතික පූජ්‍ය ජී අසමි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හිරෝෂන් ජපන් භාෂා පාසලේදීත් සුනාමි අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. වසර 10කට පසුව දැකගත හැකි ඉතා දුර්ලභ ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකා වාසීන්ට අද පෙරවරුවේ දැකගැනීමේ අවස්ථාව උදා වුණා. සූර්යා සහ පෘථිවි අතරට චන්ද්‍රයා පැමිණීමේදී සූර්යා චන්ද්‍රයාගෙන් මුවවීම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා. එය නුව වසර 10කට පසු සිදුවන විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 8ට පමණ සවුදි අරාබියේ දමාම් නගරයට ආසන්නයෙන් ආරම්භ වී ඉන්දියන් සාගරයේ මතින් දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට ප්‍රථමයෙන් දර්ශනීය වී තිබෙනවා. අද දෙසූ මෙම වලයාකාර සූර්යග්‍රහණයේ උච්චතම අවස්ථාව
අවස්ථාව අද පෙරවරු 9:34 සිට මිනිත්තු 3ක් පැවති අතර පෙරවරු 8:10 සිට පෙරවරු 11:25 දක්වා පැය 3කුත් මිනිත්තු 15කට ආසන්න කාලයක් මෙම සූර්යග්‍රහණය දැක ගැනීමට හැකි වුණා. මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ යාපනය, කිරිනොච්චිය, මුලතිව් හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට දිස් වූ අතර සෙසු ප්‍රදේශවලට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි දර්ශනය වී ඇතේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැහැදිලිව දැක ගැනීමට හැකියාව ලැබුණු මෙම සූර්යග්‍රහණය යාපනය ප්‍රදේශයට දිස් වූයේ මේ ආකාරයෙන්. දැන් මෙතෙන්දී අපිට පේන්නේ සූර්යාගේ වටේට ගිනි වළල්ලක් වගේ. චන්ද්‍රයා මැදට ඇවිල්ලා වැහෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මුලතිව් වෙරළෙදී එහි වලයාකාර අවස්ථාව තිරයක් මතට පතිත කළේ මෙලෙසින්. මෙතර මාදම්පේ ප්‍රදේශයේදී යුරේනියා තාරකා සංසදය සහ මාදම්පේ විදාතා මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සඳහා සූර්යග්‍රහණය නැරඹීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මතුකම ප්‍රදේශයේ ජනතාවට වලයාකාර සූර්යග්‍රහණය දැක ගැනීමට හැකි වූයේ මෙලෙසයි. අවසන් වරට මෙවැනි සූර්යග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ වීම විශේෂත්වයක්. මේ සූදානම රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමගන්නට අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුභම සුභ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.